Hello. Hello. Mate. Mate. උඹ කතා කරාකෝ මං හිතන්නේ සාලිය ගත්තේ ෆෝන් එක. Hello. පොඩි බලන්න. Hello. කවුද මේ සේනකද? ආව සේනක තමයි කවුද මේ? දෙට මගේ කටහඬ අඳුර ගන්න බැයිද ඇයිසෙ? ආ ආ සාලිය. ආ මිස්ටර් සාලිය මේ මට මිස්ටර් මාලේදර කතා කරන්න ඕනේ. අංකල්ට එහෙම කොට එලෙක්සිර් බෝඩ් එකෙන් ඇවිල්ලා. ඉතින් ඒක මිස්ටර් මාලේදර කියන්න. එතකොට එයා දන්නව මොකද කරන්න ඕනේ කියලා. ඇයි දන්නේ නැද්ද? මං දන්නව. මං දැනගෙන තමයි මේ රස්සාව කරන්නේ. එනේ වෙන්න උමනා දේ මොකද්ද කියලා මට කියනවා. ඒක ඔයාට කියලා වැඩක් නැහැ. මිස්ටර් මාලියද්දට කතා කරනවද? ප්ලීස්. අංකල් නෑ බూరుෝ. ඒකයි මේ කියන්නේ. ආ ඇත්තද? එහෙනම් තියන්නම් බూరుෝ. හලෝ. හලෝ. චි. පිබ්බනේ. මේ බూరు නැති තැනක් නෑනේ බා. හරි 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 වා කලබල වෙන්න එපා දැන්. දැන් ප්‍රශ්නයක් වෙලානේ තියෙන්නේ ඉවසල ඉඳහන්. මං කියනද වා හොඳම දේ තමයි දැනට මෙතන යන්නේ. හරි මොකද දැන් අනිවාර්යෙන් සාලිය නම් මෙතන. හරි හරි මං යන්නම්. මං මං උඹට කෝල් එකක් දෙන්න. ආ හ්ම් මෑන් මේ අපේ මාලියද්ද මහත්තයානේ. ඒත් මම බැලුව වෑන් එකකින් ඇවිල්ලා බහින්නේ කවුද කියලා. මේ වෙන ගමනක් යන ගමන් මේ පැත්තටත් ගොඩ වෙලා යන්න හිටනවා. කොච්චර දෙයක්ද? යංකෝ ඇතුළට වාඩි වෙමු. අපේ මහත්තයා නිදිද කොහෙද? මං කතා කරන්න. වාඩි වෙන්න. ආ. අපි තේ කප් බොමු. තේ කප් බොන්න තරම් වෙලාවක් නෑ. දැන් මං කොළඹ යන්න ඕන නම් කි. කොළඹ යන්න බැරියෑ. කොහොම ඉන්නකෝ? මේ මිනිස්සුන්ගේ අසරණ මොන දිහ බලාගෙන මම කොහොම මේ කතාව කියන්නද මන්දා? මේ මිනිස්සු මට සලකන්නේ ගෞරව කරන්නේ. මම මේ මිනිස්සුන්ගේ පුතාට රැකවරණයක් දුන්න හින්දා. අනේ මන්දා. කියලාත් බෑ. නොකියත් බෑ. बड़गिनी
मालियात वाड़ी इन्ने को हाँ दर में निदागन दी थी अने ओ मानसीर पड़ा नींद गया हाँ मम्मी एक मंट बाप हो यान निकला यान तो अभी हांदी पैट्टी की लेने पड़ा ये मुकुट में हादीसी माप का मनाद नहीं मम्मी लंगे के टावा एक आम मट हितुना दर में पड़ा बल्ले अंडों निकला मैं हामिनी तेवक करनो अभी तेरे का बिल में आ होता ये मगरों को हाँ इन्हें शर्ट टैक में दान इंदो आहा वाड़ी इन्हें को मुकुद महात्या मिचर दीबा अविद्या ने लक्षिर रसाव कौन दे एक रात तक तमाय एक यानी मैं उन्हाँ पुरु गमट की लाने ताव मत में अहिंसक महत्या प्रवेश කවුද මහත්තයෝ මන් දන්න කෙනෙක් මාර කතාවක් දන්න මිනිස්සෙක් ඇවිල්ලා ගහනවද ඈ अब टिका बहन कथा कर मुदार में कई मारी अद मौका प्रश्न अद प्रश्न एकदम आई बाय।
මගින් මගටම කියලා ගියේ සංසලා බේබිව හොඳට බලා ගන්න කියලා. කරුණා කළා ආයෙත් සංසලා බේබිට මිය පිටින් පාරක්වත් ගහන ලෑස්ති වෙන්න එපා. ගහන්න නෙමෙයි මේකි මරන්න වටින්නේ කමලා. බඩ ආයෙත් මං කියන්නේ නැහැ චූටි. බඩ මං ආයෙ කියන්නේ නැහැ. ඌට කියපන් ගමට යන්න කියලා. ඌ ආයෙත් තරේ මට මෙහෙදි හම්බුනොත් මම මේකේ වාඩුව ගන්න උඹේ. ඒ කියන්නේ දනුක තාම ගමට ගිහිල්ලා නැහැ. එයා තාම මෙහෙ. අසුන් බේබි මගේ අඟ තාම නලියනවා. මම ඇත්තමයි මට හිතුනේ ඔය සාලි බේබිට අර ජැකි චූන් ඉංග්‍රීසි පිච්චර වල ගහන්නේ දුස්තරේ ඒවයි ගහන්නේ මේ. අතින් කික් එකක් දීලා කකුලෙන් ගහන්නේ දුන කකුලේ මේ තාම නලියනවා මේ. මේ කටවාගෙන හිටපන් කුමාර. ඔන්න කුමාර කිව්වා. දැන් ඉතින් සල්ලම් කරලා ඉවරයි. අයියෝ මගේ යවුවට කාලේ මෙහෙමද ගත වෙන්නේ. අනේ දැන් ඉතින් ඇවිත්ලා ඉවරයි. තේරෙනවද ධර්මිතින් කලබල වෙන්න එපා. ඕක මේ අපි කාගවත් වැරද්දක් නෙමේ. එයාගේ වයස වැරද්දනේ. බෑමාලියක්ද? වෙච්ච වැරද්ද වහන්න හදන්න එපා. මේක ඔයාගේවත් අර අහිංසක දරුවගේවත් වැරද්දක් නෙමේ. මේක වැරද්ද සම්පූර්ණයෙන්ම අපේ කාගේ. හරි හරි ඉතින් කලබල වෙන්න ඕනේ නැහැ ඔකට. කලබල වෙන්නේ නැතුව කොහොමද? තමුන්ගේ මුත් දරුවෙකුට වගේ ඌට සලකපු මාලියද්දට ඌ මෙහෙම දෙයක් කරද්දි මං කලබල වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ධර්මයේ මේ තරම් මේකට කලබල වෙන බව මං දන්නවනම් මං කවදාකවත් මේක ඇවිල්ලා කියන්නේ ඇත්තමයි. දෙයියනේ මට ලැජ්ජයි මාලියද්ද. මේක අහපු ලේ ඉඳන් මට දැනෙන්නේ හරියටම මාලියද්ද ඉස්සරහ පිට නිර්වස්තුණා වගේ කියලා. මොන තරම් ගුණම ඔක්කමද්ද මේක මාලියද්දට කළේ? ධර්මයේ ඉතින් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. දැන් මේක ඉවරයිනේ. ඈ ධර්මයේ මේ පැත්තෙන් දනකෝ නවත්ත ගන්නකෝ. මං අපේ පැත්තෙන් මං දුව නවත්ත ගන්න. ඈ මොකද තරුණ ළමයි අතර ওই විදිහේ తాවකාලික ප්‍රේම සම්බන්ධකම් ඇති වෙනවා. ඌව తాවකාලිකයි. ඈ කාලයක් යනකොට ඌව නිකන් වැල්ලලා දීවිලා යනවනේ. කලබල වෙන්නේ පදර්මේ. මෙච්චර අකට උත්තක් සිද්ධ වෙලා බලන්න මාලියද්ද අද මෙතෙන්ට ඇවිල්ලා මාත් එක්ක මේ ප්‍රශ්නේ කතා කරන්න පිළිවෙල මාලියද්ද දන්නවා මං ගැන. අපි කොයි තරම් වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. ඒකට මූ මූට මගේ කියලා ගතිගුණයක් මෙහෙමයි කියලා දෙයක් ගෑවිලා නැහැ. මම ඉතින් ධර්ම ගැන හොඳට දන්නවනේ ධර්මයේ. හරි මම මේ ධර්මයට දන කොටත් දොස් කියන දාව නෙමෙයි. හරි මේක මේ නියපොත්තෙන් කොනහල් දාන්න පුළුවන් තත්ත්වය එහෙමම ඉවරයක් කරලා දාන්න මම බලන්නේ.